මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ පොල් වතුර වලින් පැණි හදා ගන්න විදිහක්. ඉතින් ඕගොල්ලන්ට වෙළඳපළෙන් මේ පැණි ගන්න ගියොත් පැණි කාලක් සාමාන්‍ය රුපියල් 240ක් 270ක් විතර වෙනවා. ඉතින් මම මේ ඉදිරිපත් කරන ආකාරයට ඔයගොල්ලෝ පැණි හැදුවොත් ඔයගොල්ලන්ට යන්නේ සීනි වලට යන්නේ මුදල විතරයි. ඉතින් දැන් මං ඔයාලට කියලා දෙන්නම් පැණි එක හදා ගන්න හැටි. සාමාන්‍යයෙන් පොල් වතුර ලීටරයකට අපි සීනි ග්‍රෑම් 180ක් දාන්න ඕනේ. ඒත් මම මේකේ හදාන්නේ ගෙදර නිසා පොඩි පැණි ප්‍රමාණයක්. ඒක හින්දා පෑන් එකට මම අඩු කෝප්ප දෙකහමාරක් පොල් වතුර දාගත්තා. ඒ වගේම සීනි මේස හැදි 3ක් දාගෙන හොඳට කලවම් කරගත්තා. දැන් මේ විදිහට කලවම් කරගෙන අපි මේක ලිපේ තියාගන්න ඕනේ. රැටන ඇත්තනකන් දිය කරන්න හොඳර දිය කරන්න රවුන්් ඊට පස්සේ හොඳටම සීනි දිය වෙනකම් මේක අපි හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මද ගින්නේ ලිපේ තියාගන්න ඕනේ. දැන් හොඳට සීනි දිය වෙලා ඉවරයි. දැන් උගලන්ට පේනවනේ දෙක සීනි ගොඩාක් දුරට දිය වෙලානේ තියෙන්නේ. දැන් ලිපේ තියලා තියෙන්නේ. ඒ ලිපේ තියෙන ගමන් හොඳින් කලවම් කරන්න ඕනේ. නැත්තම් මේ අර එක තැන සීනි මේ ගොඩ ගැහිමක් වගේ වෙන්න වෙනවා. ඒක නිසා හොඳට කලවම් කරන්න. මන් දැන් මේ මද ගින්නේ තියලා තියෙන්නේ මේ පෑන් එක. ඒ ගමන් මම කලවම් කරනවා. දැන් ඔයගලන්ට පේනවා නේද ටිකක් විතර දුඹුරු පාටට එනවා. තව ටික වෙලාවක් යනවා හැබැයි. දිගටම කලවම් කරගෙන යන්න ඕනේ. නැත්නම් අර මේ සුදු පාට වගේ උඩට මිදෙන ගතියක් එනවා. මේ දිගටම කලවම් කරගෙන මේ යන්න ඕනේ. අර පේනවා නේද ඔයගලන්ට අර කලවම් කරේ නැති වෙච්චහම අර උඩට සුදු පාටට එන විදිහ. එහෙම නැති වෙන්න කලවම් කරගන්න ඕනේ අපි.
දැන් අපේ පැණි එක නියම පදමට අවිලා තියෙන්නේ. අපි මේක හරියටම පදමාවද කියලා දැනගන්නේ උස වීදුරුවකට අපි මේකේ මේ පැණි චුට්ටක් දාලා ඒකේ ඇතුලෙන් යනකොට නූලක් වගේ ආකාරයට කැඩෙන්නේ නැතුව වෙන්න යන්න ඕනේ. එතකොට තමයි අපි මේ නියම පදම කියලා දැනගන්නේ. දැන් නම් ටිකක් ළඟයි මේ පැණි හැදෙන්න. තාම ටිකක් තියෙනවා සුදු පාට ගතිය. දැන් ටිකක් ඝන වේගන එනවා. දැන් කර සලන්. දැන් නම් හරි පැණි ටික දැන් උගලන්ට පේනව නේද මේ ලස්සනට ඒක හැන්දෙන් මේවා කරනකොට වැටෙන හැටි. දැන් ලිපෙන් බාගත්තා නම් හරි. ඊට පස්සේ පිරිසිදු බෝතලයක් අරන් නිවෙන්නට තියලා ඒක පැණි ටික දාගෙන උගලන්ට ගොඩක් කල් තියාගන්න පුළුවන්. යෝගට් මුදෝපු කිරි වගේ කන්න පුළුවන් ගොඩක් වෙලාවට.